ඔගොල්ලෝ හැමෝම මම පිළිගන්නවා අයබෝන් කියලා. බොහොමත් නිස්සුසි ජොයින් වුණාට ඔගොල්ලන්ට මොනහරි ප්‍රශ්න තියෙනවා නම් මෙසේජ් කරන්න. අද ටොපික් එක කවුරුත් දන්නවා අපි බලන්නේ විශේෂයෙන්ම ටීචර්ස්ලාට කතා කරන්න කොහොමද අපි විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් හඳුනාගන්නේ කියලා ක්ලාස් රූම් එකක් ඇතුළතද ඒ අට අමතරව කොහොමද අපි ඒ දරුවන්ට අධ්‍යාපනයට උදව් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්න කිහිපයකුත් ලැබිලා තියෙනවා කලින්ම. ඉතින් මම පැය භාගයක් පමණයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනද වගේම හදිසියකත් ඒ ප්‍රශ්නත් කතා කරන අතරදී වෙලා නැති වුණොත් ලබන සුමානෙටත් මම බලාපොරොත්තු වෙනවා මේ කතාවම ඉදිරියට ගෙනියන්න. ඉතින් ඉස්සෙල්ලාම ගුරු වෘත්තිය ගැන අපි කතා කරමු. ගුරු වෘත්තිය කියන්නේ ගොඩාක්ම වැදගත් වෘත්තියක්, ගොඩක් අපි කියන රිවෝඩින් කරිය එකක් කියලා. ඒ කියන්නේ අපිට තෑගි මාර්ග තෑගි ලැබෙන එකක් නෙවෙයි. ඔගොල්ලන්ට මානසිකව සහනයක් සතුටක් ලබා ගන්න පුළුවන් වෘත්තියක් ගුරු වෘත්තිය කියන්නේ. අපි කවුරුත් දන්න ඔගොලු ගුරුවරු ඉන්නවා නම් දරුවෙක්ගේ ප්‍රතිඵලයක් දැක්කම කොච්චර අපිට පුළුවන් සතුට වෙන්න කියලා. ඉතින් ඒ වගේ දරුවෙක් ගිහලට ඔගොලුන් ඉගෙන ගත දරුවෙක් ලොකු රස්සාවක් කරනකොට කොච්චර සතුටද ගුරුවරයෙක් වශයෙන්. ඉතින් අපිට පොඩි දෙයක් ඊට අමතරව කරන්න තියෙන්නේ මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට හරි අධ්‍යාපනය ලබා දෙන්න පන්ති කාමරයක් තුළ. ඉතින් මේ පුංචි දෙයත් අපේ ගුරු වෘත්තියට අපි එකතු කරගමු. ඉතින් ඒ අතරදී අපි බලමු මොනවද මේ ඔගොල්ලෝ අහලා ඇති ඉංග්‍රීසියෙන් කියනවා නම් ස්පෙෂල් නීඩ්ස් උයි ස්පෙසිෆික් ලර්නින් ඩිෆිකල්ටීස් උයි කියලා කියනවා දෙකක්. එතකොට මේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවන් දෙවිදියකට අපිට හඳුනාන්න පුළුවන්. සමහරුන්ට තියෙනවා ඕටිසම්, ADHD ඒ වගේ ලක්ෂණ තියෙන දරුවෝ. අපි ඒකවල විශේෂ අවශ්‍යතා කියන දරුවෝ කියනවා. ඒ ලක්ෂණ නැතුව අපිට තියෙනවා ඉන්නවා දරුවෝ විශේෂ අධ්‍යාපනය අවශ්‍ය දරුවෝ. එතකොට ඒගොල්ලන්ට ඒ ලක්ෂණ නැහැ. ඒ වුණාට ඒගොල්ලන්ට අවශ්‍යයි එක අමතර සපෝට් එක, කියන්නේ අමතරව උදව්වක් අවශ්‍යයි ඉගෙන ගන්න. ඉතින් මේ කොට්ටාෂ දෙකම ඉන්නවා. මේ කොට්ටාෂ දෙකම තම අපි ගුරුවරු වශයෙන් අපි දැනගන්න ඕනේ අමතරව ඒ දරුවන්ට උදව් කරන්න. ඉතින් දැන් මම මේ ප්‍රශ්නත් බලන ගමන් කතා කරන්නේ ඒ දරුවන්ගේ තියෙනවා, මම කතා කරන්නේ නැහැ ඩිසෝඩර්ස් ගැන, කියන්නේ මේ අවශ්‍යමයි තියෙන ADHD ඕටිසම් කියන එක ගැන දැන් කතා කරන්නේ නැහැ. මම කතා කරන්නේ ඉගෙනීමට අපහසුකම් දක්වන්නේ එක ගැන පමණයි. ඉතින් මේ දරුවන්ගේ මනස වර්ධනය වෙනවා විවිධාකාර විදියට. ඒ නිසා අපිට ඒ දරුවන්ට අමතරව ගන්නන්න උදව් කරන්න ඕනේ. ඔබ පන්ති කාමරයේ තුර පුංචි දරුවන්ට ගන්නන ගුරුවරයෙක් නම් ඔබ දැකලා ඇති හරිම දඟ දරුවෝ ඉන්නවා. ඊට අමතරව කොනකට වෙලා නිශ්ශබ්දව ඉන්න දරුවෝ ඉන්නවා. කිසිම අනිත් ඒගොල්ලෝගේ යාළුවොත් එක්ක කතා බහ කරන්න අකමැති, එතකොට සෙල්ලම් කරන්න අකමැති ඒ වගේ දරුවෝ ඉන්නවා. ඒ වගේම කෑ ගහනවා අමතරව, කියන්නේ සාමාන්‍ය දරුවෙක්ට වඩා කෑ ගැහිම හිටි හැටි නිශ්ශබ්දතාවයක් ඇතුළතද කෑ ගහනවා නම් ඒක හරි අස්වාභාවිකයි. එතකොට උඩ පනිනවා. එතකොට ඔගොල්ලෝ ගන්නන අතරදී එක සැරේට නැකිටිලා ඒ කියන්නේ ආපස්සට කියවන්න පුළුවන්, එහෙම නැත්නම් හිනා වෙන්න පුළුවන්. ඒ වගේ එක එක දරුවෝ ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මම කියන්නේ නැහැ හැමතිස්සෙම හැම ගුරුවරයෙක්ම කරන දෙයක් කියලා. ගොඩක් වෙලාවට මේ දරුවන්ව ගුරුවරයෝ සැර කරනවා. එහෙමත් නැත්නම් ඒ දරුවෝ ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. ටිකක් වැඩි වියට පත් වෙන ක්ලාස් රූම් එකේ, කියන්නේ පන්ති කාමරයේ තුර මේ දරුවෝ කොන් වෙන්න පටන් ගන්නවා. පිටිපස්සෙ රෝ එකට යනවා. ඉතින් අපි මේම නොකර ඉඳිමු. අපි මේ දරුවෝ ඉස්සරහට ගමු, ඉදිරියේ පන්තියේ පේලියට ගමු. කොහොමද අපි මේ කරන්නේ? ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දැක්කොත් මේ වගේ දරුවෙක් හරි නිශ්ශබ්දයි, හරි එක්කෝ විරුද්ධත්වයට වඩා
හරියට කෑ ගහනවා එහෙමත් නැත්නම් හරි දඟයි අකුරු කැතයි එතකොට කියවනකොට අකුරු දැන් හිතමු අපි ඊළඟ දරුවෙක්ට කියනවා ටීචර් මේ පේලිය කියවන්න කියලා ඉතින් කියවද්දී ඒක මිස් වෙලා කියවද්දී සමහරවිට ටීචර් බනින්න පුළුවන් කිසිම උනන්දුවක් නැහැ කිසිම මේ වෙනුවෙන් උත්සාහයක් ගන්න නැහැ නැහැ හොයලා බලන්න ඇයි ඒ කියන එක ගොඩක්ම නිශ්ශබ්දතාවයක් තියෙන දරුවෙක් නම් පොඩ්ඩක් බලන්න පරිසරය පොඩ්ඩ ඒ කියන්නේ ඒ දරුවගේ ෆැමිලි එක කියන්නේ පවුලේ පරිසරය බලන්න ඉස්සෙල්ලා කොයි වගේ පරිසරයක දරුවෙක්ද කියලා නිශ්ශබ්දතාවයට හේතු කිහිපයක් තියෙන්න පුළුවන් සමහර විට මානසිකව බලපාන ප්‍රශ්නයක් පුංචි වුණත් දරුවා දරන්න පුළුවන් ඉතින් එහෙම පරිසරයක නැති දරුවෙක් නම් අනිවාර්යයෙන්ම මේ දරුවාගේ වැඩිමේ අසමනුතාවයක් ඉම්බැලන්ස් එකක් තියෙන්න පුළුවන් මේ දරුවා ඒ දරුවාගේ මනස වර්ධනය වීම සාමාන්‍ය දරුවකට වඩා වෙනස් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් අපි ගුරුවරු වශයෙන් පුංචි කාලයක ඒ වෙනුවෙන් අමතරව යොදවලා පොඩ්ඩක් කැපකිරීමක් කරලා බලන්න මොකද ඒකේ ප්‍රතිඵලය ලැබුණාම ඔබට හරියට සතුටු වෙන්න පුළුවන් ඔබ ඒ වෙනුවෙන් දෙයක් කරා කියලා. ඉතින් දැන් අපි දන්නවා මොන වගේද මේ දරුව කියලා. මම කිව්වා වගේ දඟ වෙන්න පුළුවන්, නිශ්ශබ්ද වෙන්න පුළුවන්, උඩපයින් ඉන්න කෑ ගහන්න, අකුරු කැත වෙන්න පුළුවන්, අකුරු කියවද්දි පේලි මග හැරලා කියවන්න පුළුවන්. ඒ ඔබට තියෙන අගෞරවයකට නෙවෙයි ඒ දරුවා කරන්නේ, ඒ දරුවාගේ තියෙන දුර්වලතාවයක් නිසා. ඉතින් මේ දුර්වලතාවෙන් හඳුනාගෙන ඔබට මොනවද කරන්න පුළුවන් ගුරුවරෙක් වශයෙන්? පන්තියේ දරුවා කොනට කිරීමත් පොත ඒ දරුවට විසික් කළා ගැහිමත් නෙවෙයි. ඔබ ඒ දරුවා වෙනුවෙන් අමතරව කාලයක් චුට්ටක් වැය කළා උගන්නන ක්‍රමවේදී පොඩ්ඩක් වෙනස් කරන්න. අපිට පුළුවන් ඒ ක්‍රම මං හිතන්නේ ටීචර් කෙනෙක් නැත්නම් ගුරුවරයෙක් වුණාම අපිට කියනවා හැම දරුවෙක්ම එක සමානටම සලකන්න. හැම දරුවෙකුටම උගන්නද්දී හැම දරුවෙක් ගැනම කියන්නේ මෙටීරියල් එක කියන්නේ මේ ලෙසන් එක පන්තියේ පටන් ගන්න ඉස්සෙල්ලා ඕගොල්ලෝ මේ ප්‍රෙපයර් වෙනවානේ ප්‍රෙපරේෂන්ස් කරද්දී ඕගොල්ලෝ හැම දරුවක් ගැනම හිතන්න ඕනේ. ඉතින් එතනින් ඉඳන්ම පටන් ගන්න මේ මගේ පන්තියේ ඉන්නවා මෙහෙම දරුවෙක්. මම මෙයාට මොනවද කරන්න එක දවසින් ඕගොල්ලන්ට බැරි වෙයි හරි දේ හොයාගන්න ඒකට ටික දවසක් යයි. ඉතින් එක එක විධික්‍රම පාවිච්චි කරන්න ඔගලොන්ගේ ලෙසන් එක ඇතුළතදී. ඉතින් මොනවද අපිට කරන්න පුළුවන්? ඔගලොන්ට පුළුවන් දරුවගේ ඇටෙන්ෂන් ගන්න ඉස්සෙල්ලාම දරුවට හොඳින් කතා කරන්න, ආදරෙන් කතා කරන්න. එතකොට ඔගොලු උගන්නද්දී හිමින් කතා කරන්න. ඊට අමතරව පොඩි වාක්‍ය වලින් දැනුම ලබා දෙන්න උත්සාහ කරන්න. දිග වාක්‍ය වලින් එක දිගටම කියවගෙන යන්න එපා. ඒවට දෙන්න කාල පරතරවල් දෙන්න. ඒ දරුව මොකද හැම දරුවෙක් ගැනම ඔබ හිතන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න දරුවා විතරක් නෙවෙයි ඔබ හිතන්නේ. එහෙනම් ඔබ හරියට ගුරු වෘත්තියේ රැඳිලා ගුරුවරියෙක් විදියට උගන්නලා නැහැ. හොඳටම ඉගෙන ගන්න දරුවාට විතරක් උගන්නන්න. මොකද ඒක හරිම ලේසි දෙයක්නේ. ඒ දරුව හොඳටම ඉගෙන ගන්න මමටත් හරිම ලේසි. නැහැ අර අමාරුවෙන් ඉගෙන ගන්න දරුවට වැඩි අවධානය දෙන්න. එතකොට ඒ ලෙසන් ප්ලෑන් එක හදද්දී ඒකෙන් අපි ඉන්ක්ලූෂන් කියලා කියන එක අපි හැම දෙයක්ම එකතු කරනවා. එතකොට තව අපි වෙනස්කම් කරන්න ඕනේ ගැන්නේ මේ දේ. එතකොට අපි ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි වලින් කියනවා ඩිෆරන්සියේෂන් කරන්න ඕනේ කියලා. හරි පන්ති කාමරයක් තුල හරි ගුරුවරයෙක් නම් ඉන්ක්ලූෂන් ඇන් ඩිෆරන්සියේෂන් කියන දෙක තියෙන්න ඕනේ. හරි ලෙසන් එකක් නම් ඉතින් එතෙන්දි මොකද්ද කරන්න? අපිට පුළුවන් අපේ ගණන ක්‍රමවේදී වෙනස් කරන්න. ඒකේ එතකොට ඉගෙන අපේ භාෂාව හැසිරවීම, අපි ඒ වෙනුවෙන් ගන්න කාල ප්‍රමාණය. එතකොට ඔබ බෝඩ් එකේ ලියනවා නම් එතෙන්දි ඔබට පුළුවන් හරි පාඨවල් සමහර දරුවෝ ඉන්නවා එක එක පාඨවල් වලට හරි සංවේදී. ඉතින් ඒ දරුවන්ට සුදුසු මොකද සාමාන්‍ය දරුවෙකුට ඕන දෙයක් ගැලපෙනවනේ. ඉතින් ඒ දරුවට සුදුසු පාඨ වලින් ඔබ චෝක් කෑල තෝරගන්න. එහෙම නැත්නම් ඔබේ පෙන් එක දැන් අපේ නවතම ටෙක්නොලොජිස් යූස් කරලා පාවිච්චි කරනවා නම් ඔබ පාවිච්චි කරන පෙන් එකේ පාට ඒ දරුවට ගැලපෙන විදියට ඔබ ටික කාලයක් යනවා ඔබට මේක ඔබ ඒ දරුවාව හරියට අධ්‍යයනය කරන්න ඕනේ මේ වගේ දේවල් අවබෝධ කරගන්න. එතන වෙනස් කරන්න පුළුවන්.
එතකොට පැහැදිලි කිරීමක් කරද්දී ඔබට හැම තිස්සෙම අවධානය යොමු කරන්න ඕනේ මේ හැම දරුවෙක්ම මේ මම කියන දේ ඉගෙන ගත්තද කියන එක. ඒක බලන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණත් ඒ දරුවව ළඟට ගෙන්නලා ඒ වෙනුවෙන් කාලේ චුට්ටක් වැය කළා ආපස්සට ඒක කියලා දෙන්න. එතකොට ඔගලොන්ට ඔබට පුළුවන් ඒ වගේ දේවල්. එතකොට ඔබ සපයනවා නම් materials ඒ කියන්නේ ඔබ හදලා දෙනවා නම් ප්‍රශ්න හරි නැත්නම් විස්තර හරි දෙනවා නම් වෙනම ඒක පොඩ්ඩක් ලොකුවට ටයිප් කරන්න. ඒක පැහැදිලිව ලියන්න. ඒකට පින්තූර දාන්න. මොකද ගොඩාක් දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න ක්‍රම වෙනස්. අපි කවදාවත් ලංකාවේ මම එක හොඳටම දන්නවා මොකද මම ගියා ගෙස්ට් ස්පීකර් කෙනෙක් විදියට ලොකු කොලෙජ් එකක කොළඹ තියෙන සයිකොලොජි ගැන කියන්නේ ළමයි කොහොමද අධ්‍යාපනය ලබන්න පාඩම් කරන්න ඕනේ කියන එක ගැන කතා කරා. එතෙන්දී මම දැනගත්ත මේ මම කතා කරන්නේ අවුරුදු 19 පහවෙච්ච කට්ටිය ගැන. ඒගොල්ලෝ දන්නේ තමාට හුරු පාඩම් කිරීම මොන ක්‍රමයකට තමයි ඉගෙන ගන්න ඕනේ කියලා. හරිම වැදගත් දෙයක් අපි දරුවෙක් අවුරුදු 12 13 14 වෙන කාල ඇතුළතදී ඒ දරුවට ආවේනික වූ ඒ දරුවට පුළුවන් මොන ක්‍රමයකට පාඩම් කරන්න කියන එක උගන්වන්න පුළුවන් කියන එක අපි දැනුම දැන ලබා ගන්න එක හරි වැදගත්. ඉතින් එක එක දරුවෝ ඉන්නෝ විෂුවල් එහෙම නැත්නම් බලලා දේවල් ඉගෙන ගන්න. එක එක අනිත් දරුවෝ ඉන්නෝ එතකොට ඇහුම්කන් දීලා ඉගෙන ගන්න කැමති දරුවෝ. එතකොට ලියාගෙන හැම දෙයක්ම ලියන ඒක ආපස්සට කියවලා ඉගෙන ගන්න. ඔය වගේ එක එක විදිහේ තියෙනවා එක 10ක් විතර. එතකොට ඕවා ඔක්කොම සම්බන්ධ වෙච්ච ක්‍රමවේදී වලට ඕන දරුවෝ ඉන්න. ඔය දේවල් අපි අවබෝධ කරගන්න ඕනේ ගුරුවරයෙක් වශයෙන් දරුවට ගැළපෙන්නේ මොන අධ්‍යාපන ක්‍රමයේද කියලා. ඉතින් මම දන්නවා අපේ ගොඩාක්ම පාසල්වල ආණ්ඩුවේ පාසල්වල මේ ෆැසිලිටීස් අඩුයි. මට එක හරිම කනගාටුයි මොකද ළමයි 35ක් 40ක් විතර එක ගුරුවරයෙක්ට බලන්න තියෙනවා. ඒ අතරේදී ඉන්නවා විශේෂ අවශ්‍යතාවයෙන් දරුවන්. එතකොට අපේ ගුරුවරුන්ව ට්‍රේන් කරද්දී ඒ ගැන සාමාන්‍ය අවබෝධයක්වත් ලබා දෙන්න ඕනේද? මම කියන්නේ ගුරුවරුන්ට තියෙන්න ඕනේ කියලා ඩයග්නෝස් කරන කියන්නේ හඳුනා ගැනීම හැකියාවට උසස් තත්ත්වයකට ඉගෙනගෙන නැහැ. අපිට පුළුවන් දැන් මම මේ කියපු වෙනස්කම් වලින් ඔබට පුළුවන් හිතන්න මේ දරුවාගේ මොකක් හරි දෙයක් තියෙනවා ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒකට අපි බලන්න ඕනේ කොහොමද පිළිතුරු සොයාගන්නේ කියලා. ඉතින් මම ඔබට දැන් කිව්වේ පන්ති කාමරේ තුරදී ඔබට කරන්න පුළුවන් දේවල්. එතකොට තව තියෙනවා සමහර දරුවෝ ඉන්නවා එක දිගටම අහුන්කන් දීමට කරන්න අමාරු දරුවෝ. ඉතින් ඒ දරුවෝ අහුන්කන් දෙන්න බැරි හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. විශේෂ අවශ්‍යතාවයෙන් දරුවෙක් වෙන්න පුළුවන්. එතකොට විශේෂ අවශ්‍යතා ඉගෙනීමට පමණක් අවශ්‍ය දරුවෙක් වෙන්න පුළුවන්. ඒ දරුවන්ට විවේකයක් අවශ්‍යයි. පොඩි බ්‍රේක් එකක් ඕනේ මනසට. ඒක දෙන්න. ඒ දරුවව කොටු කරන් ඉන්න එපා විනාඩි 45 පීරියඩ් එකට. පුළුවන් නම් ඒ දරුවව එතනින් මනස වෙන තැනකට යොමු කරන්න. පොඩ්ඩක් එළියට යන්න. මේවා අත්‍යවශ්‍ය අපි අපේ අධ්‍යාපන ක්‍රමේ තියෙන අඩුපාඩු මේවා. අනිත් රටවල් වලට වල මේ වගේ දරුව හඳුනාගත්තාම 25%ක් වගේ දෙනවා ඒකට කාලේ දෙනවා 25%ක් වගේ දරුවන්ට ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියද්දි ඊට අමතරව එක්සෑම් එකක් උනත් අතරතුර ඒ දරුවට එක කාලේ එක දිගටම නැත්නම් කන්සන්ට්‍රේෂන් එක කරගෙන යන ඒ දරුවන් අපි එළියට ගෙනියනවා. ඒවත් හරියවන්නේ නැහැ. මොකද තියනවානේ කොපි කරන්න පුළුවන් එක දේවල්. ඒ ප්‍රශ්න අපි එළියට ගෙනියනවා. මනස නිදහස් කරලා ආපස්සට ගෙනල්ලා ඒ කාල සීමාව ලබා දෙනවා. ඉතින් මේ දේවල් අපේ වෙනස් කරන්න ඒ වුණත් අපිට බැහැ ඒව කරන්න අපුරුදු වශයෙන් අපේ යුතුකම් අපි පන්ති කාමරය තුළ දිකරමු. මම හැම ගුරුවරයෙක්ගේම ඉල්ලන්නේ පන්ති කාමරය මේ අහිංසක දරුවව හඳුන ගන්න. එපා කාමරේ මුල්ලට දාන්න බනින්න එපා සැර කරන්න එපා. මොකද මං අහලා තියෙනවා සමහර ලංකාවේ විශේෂයෙන් පහේ ශිෂ්‍යත්වේ ටීචර්ස්ලා උගන්නනවා
එක කරනවා අඩුයි ඉස්කෝලේ වෙලාවෙත් ඒ ටීචර්ම කියනවා බාහිර පරිසරය පරිශීලිතට දරුවා ආවෙන දරුවට ගහනවා මම මේ කියන්නේ මගේ ට අම්මල කියපු දේවල් මගේ කන් දෙකට මහපු දේවල් මං කියන්නේ පාසලුත් මං දන්න පිළන්ද පැත්තේ පාසලක් ගැන මම මේ විශේෂයෙන්ම කියන්නේ එහෙම ගුරුතුමෝ ඉන්නවා එහෙම කරන්න එපා අපේ ගුරු වෘත්තියට ඒක හරිම හොඳ නැහැ මොකද මම කිව්වා ඒක රිපෝට් කරේක කොහෙද අපිට රිපෝට් එක ලැබෙන්නේ එහෙම රිපෝට් කියන්නේ ටැග් ගිගෙන දෙන එකක් නෙවෙයි තමයි හරිමකට යොමු කිරීමත් හරියට අපිට ලබා දීමත් ඉතින් මං කිව්වා ගොඩක් දේවල් අපි බලමු දැන් දරුවා අකුරු ලියන්න කැතයි අකුරු හරියට ලියන්නේ කියවන්න බැහැ පදපේලි පහු වෙනවා ගොත ගහනවා ඔව් වගේ දේවල් තියෙන්න පුළුවන් කියලා මං කිව්වා. ඉතින් මේවා විශේෂයෙන්ම විශේෂ ස්පෙෂල් නීඩ්ස් කියන විශේෂ අවශ්‍යතාවකින් දරුවන් හැරුණහම සාමාන්‍ය දරුවන්ටත් තියෙන්න පුළුවන්. ඒ හේතු දෙකක් තියෙන මං ගොඩක් වෙලාවට කතා කරන ඩිස්ලෙක්සියා, ඩිස්ප්‍රැක්සියා, ඩිස්කැල්කියුලිය කියන දේ තුන තියෙනවා නම් ඔය තියෙන දේවල් වලට මුණ පාන ඊට අමතර ඔටිසම්, ADHD, ASD ඒ වගේ දේවල් තියෙන දරුවන්ටත් කන්සන්ට්‍රේෂන් එක තැනක ඉන්න බෑ. අකුරු ලිවීම ප්‍රමාදයි. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ගුරුවරුන් වශයෙන් පොඩ්ඩක් කාලය මිඩංගු කරලා අමතරව ප්‍රෙපරේෂන් එකක් කරදී අමතරව පොඩ්ඩක් කාලෙම කළ මෙටීරියල්ස් ඔයාගේ ටෙක්නික්ස් පාවිච්චි කරන ටෙක්නික්ස් වෙනස් කරන්න. මීට අමතරව ඔබ ඔවුන්ගේ දෙමාපියන්ව දැනුවත් කරන්න. සමහර වෙලාවට දෙමාපියන්ට දැනුවත් කරන්න අමාරුයි. ඒක මම පිළිගන්නවා. මොකද අපේ ලංකාවේ තියෙනවා ලොකුම දෙයක් පිළිගන්න කැමති නැති. ඉතින් ඒක කොහොම හරි අපි කඩන්න ඕනේ. කඩලා අපි ඇත්ත සත්‍යෙට මූණ දෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අපි සමාජයට ගේන්න ඕනේ. ඉතින් ගුරුවරයෙක් වශයෙන් ඔබට පුළුවන් ඒ දේ කරන්න පෙන්වන්න දරුවගේ වැඩ කටයුතු. ඒවක් කළ දැනුමත් කරන්න දෙමාපියොන්ට. මොකද දෙමාපියොන්ගේ උදව්වත් ඕනේ මේකට. ඔබට තනියෙන් මේ ගමන යන්න බෑ. මේක ක්ලාස්රූම් එකේ විතරක්ම වෙන්නත් බෑනේ. දෙමාපියන්ගේ සහයෝගයේ ඇතුව මේ ගමන යන්න මේ දරුවන්ට උදව් කරන්න. පුංචි කාලෙම මේ දරුවන්ට උදව් කරන්න. මොකද අපේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවනුත් සාමාන්‍ය ඉස්කෝලෙක ඉගෙනගත යුතුයි. ඒගොල්ලන්ට නිසි විදියට පුළුවන්තාවයක් ඇති වුණාම විශේෂයෙන් මොකද ඒගොල්ලොත් ඒ සමාජයේ හැසිරෙන්න ඕන නිසා. ඊට අමතරව මට ඕගොල්ලොන්ට ගුරුවරුන් වශයෙන් කියන්න බෑ. ඉස්කෝලවල විදුහල්පතිවරුන් එහෙම ඉන්නවා නම් අහගෙන ඉන්නවා නම් බලන්න මේවට මෙටීරියල් සපෝට් සප්ලයි කරන්න. රිසෝර්සස් අවශ්‍ය දේවල් සප්ලයි කරන්න. එතකොට ටීචර් කෙනෙක්ට 35ක් 40ක් අතරේදී විශේෂ අවශ්‍යතාවයන් දරුවන්ට අවධානය යොමු කරන්න අමාරුයි. ඉතින් ඒ දරුවන්ට තව විශේෂයෙන්ම ට්‍රේන් වෙච්ච ටීචර්ස්ලා අවශ්‍යයි. ඒ දරුවන්ගේ පිටිපස්සෙන් ඉඳගෙන ටීචු ගන්නන දේ ඒ දරුවන්ට හිමින් ආපස්සට ඔළුවට දාන්න අවශ්‍යයි තව කෙනෙක්. ඒවා පුළුවන් නම් හදලා දෙන්න මේ ගුරුවරුන්ට. එතකොට දැන් මට හම්බෙච්ච ප්‍රශ්න වර්ගයක් තියෙනවා. මම ඒ ටික කතා කරන්නම් වෙලාවත් එක්ක. එක ගුරුවරෙක් මන් දන්නා ඉන්නවද කියලා මෙතන මට පේන්නේ නැහැ. මම මේ මොබයිල් එක පාවිච්චි කරන නිසා අහලා තිබ්බා දරුවෙක් ඉන්නවා කියලා පන්තියේ. ඒ දරුවට වැඩිම වුණොත් විනාඩි 45ක් වගේ කාල සීමාවක් හිත යොමු කරන් ඉන්න පුළුවන්ක විදියට අහගෙන ඉන්න පුළුවන්. ඊට උනා පස්සේ දරුවා මනස වෙන පැත්තකට යොමු කරලා කිසිම දෙයක් අහගෙන ඉන්නේ නැහැ කියලා. ඉතින් මම උත්තරේ සැපෙව්වා. මට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒ දරුවට මොකක් හරි තියෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම කියන්නේ අපි එකපාරටම නිගමන වලට බහින්න හොඳ නැහැනේ. මොකද අපි දන්නේ නැහැ දරුවගේ පරිසරය මොකද්ද කියලා. ඉස්සෙල්ලාම බලන්න දරුවගේ පරිසරය මොකද්ද කියලා. ඒක බලලා ඒක සාමාන්‍ය නම් ඔබට කිසිම ගැටලුවක් නැත්තම් ඒ හැදෙන පරිසරය කියන්නේ දෙමව්පිය අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. පවුලේ සමාජික ගාන වැඩි. ඒතකොට මේ දරුවට ඇටෙන්ෂන් ලැබිලා නැහැ. ඒවයි ගොඩාක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ දරුවෝ ওই ප්‍රශ්නත් එක්ක ඉස්කෝලේට එන්න පුළුවන්. පුංචි උනත් ඒගොල්ලොන්ගේ මනස වැඩ කරනවා. ඉතින් ඒම තත්ත්වයක නෙවෙයි නම් දැන් ඊට පස්සේ යොමු වෙන්න ඕනේ ඔබ
දරුවගේ මනස වර්ධනය වෙන්න අඩුපාඩුවක් ඇති කියන නිගමනයට යොමු වෙලා ඒ සම්බන්ධව වැඩ කරන්න. ඉතින් concentration එක අඩු දරුවෝ දැන් අපිට කියලා නැත්තම් මේ දරුවට තියෙනවා කියලා මොකක් හරි අපහසුතාවයක් يعني disability එකක් අපි දන්නේ නැහැනේ medical records නැති නිසා. ඒ වුණාට අපිට පුළුවන් ඒ වෙනුවෙන් පොඩි පොඩි ක්‍රියාකාරකම් පන්තිදි කරන්න. ඉතින් මම ඉස්සෙල්ලා කෝගේ දරුවා පොඩ්ඩක් එළියට කියන්න පුළුවන් මනස වෙන තැනකට යොමු කරන්න පුළුවන් කළා පසට ගෙන්න ගන්න පුළුවන් ගෙනලා ඒක ආපසට වැඩ කරන්න බ්‍රේක් එකක් අත්‍යවශ්‍යයි මේ දරුවන්ට. concentration එක නැහැ කියන්නේ ඔයා පන්ති තියාගෙන ඉඳලා වැඩක් නෑ දරුවව. කිසිම ප්‍රයෝජනයක් නැහැ. දරුවට ප්‍රයෝජනෙකුත් නැහැ. ඔයාගේ කාලේ නාස්ති කරනවා. අනිත් දරුවන්ටත් ඒක අමාරුවක්. අනිත් දරුවන්ට ඉගෙන ගැනීම ඒ දරුවන්ගේ concentration එක නැති වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඒකට පිළියම් කරන්න ගොඩක් වෙලාවට දෙමාපියන්ව දැනුවත් කළ ටෙස්ට් කරව ගන්න බලන්න කියන්න කොහොම හරි. මොකද ඩිස්ලෙක්සියා කියන ප්‍රවණතාවය දැන් ඩිසබිලිටි අනිත් ADHD හරි ඔටිසම් හරි ඒ වගේ දෙයක් නැත්තම් ඩිස්ලෙක්සියා කියන ප්‍රවණතාවයේ තියෙනවා concentration එක තියාගන්න අමාරුයි එක දිගටම. ඉතින් එතකොට අපි ඒක එක දිගටම උගන්නන එකේ තේරුමක් නැහැ. එහෙම කරන්නේ නැතුව ඒ වෙනුවෙන් දරුවට අවශ්‍ය දේවල් ක්ලාස්රූම් එකේදී කරන්නේ. දරුවට බ්‍රේක් එක අවශ්‍ය නම් ඒ කියන්නේ බ්‍රේක් එක අවශ්‍යයි මරුගේ මනස ලෑස්ති නැහැ ඉන්හාට තවත් දෙයක් ගන්න. ඒක එහෙම කරන්න පුළුවන්. එතකොට තව කියලා තිබ්බා තව ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා දරුවා කොච්චර කිව්වත් පැන්සල හරියට අල්ලන්නේ නැහැ කියලා. ඉතින් මේ ඉස්කෝලේ යන දරුවනේ දැන් කාලේ පහු වෙලා ඉවරයි අපි අපිට ඕන විදිහට පැන්සල වෙනස් කරන්න. අපිට ඕන විදිහට අකුරු හදවන්න. හැබැයි අපිට තාම පුළුවන් ඒ කියන්නේ අකුරු ලියන්න ප්‍රැක්ටිස් කරන එක කරවන්න පුළුවන් දරුවව. ඒ දරුවගේ අකුරු සමහර වෙලාවට මේ අපහසුතාවය තියෙනකොට ලස්සන වෙන්නේ නැහැ කොච්චර කරත්. ඉතින් අපි දැනගන්න ඕනේ ඒකට ක්‍රම. අපිට පුළුවන් දැන් සාමාන්‍ය දරුවෝ ලියන්නේ පේලියෙන් පේලියට නම් අපිට පුළුවන් ඒ දරුවාට විතරක් කියන්න පේලියක් ඇර පේලියක් ලියන්න. එතකොට වචනයක් අතරේදී ගැප් එකක් මෙහෙම ඇඟිල්ල තියලා පුතේ ගැප් එක තියලා ලියන්න. එතකොට අකුරු කැත උනත් ලියන දේ පැහැදිලි. දරුවටත් කියවන්න පුළුවන් මටත් කියවන්න පුළුවන් හැමෝටම කියවන්න පුළුවන්. වද දෙන්න එපා ඒ පුංචි මොලේට නෑ මේක කැතයි. පොත විසික් කරන්න එපා පොතේ පිටු ගලවල විසික් කරන්න එපා. කැතයි කියලා පුංචි මොලේට වද දෙන්න එපා. ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න ඒකදී. ඊට අමතරව පුළුවන් පාට පැන්ස පාට කූරු පාවිච්චි කරලා ඒවා හයිලයිට් කරවන්න. ඒ වගේ දරුවෝ හරි ආසව කරන්න. ඒ වගේ දේවල් දරුවන්ට පුහුණු කරන්න මේ ක්ලාස්රූම් එකේ ඇතුළතදී. ඊට අමතරව එතකොට අහලා තව ප්‍රශ්නයක් කිව්වා ඒ ටීචර්ම යයි ක්ලාස් එකේ ඉන්නවා කියලා 3-4 දෙනෙක් මේ හිටි හැටි නැකිටිනවලු. හිටි හැටි ක්ලාස් රූම් එකේදී නැකිටලා මේ දැන් ටීචර් උගන්වන අතරේදී නිශ්ශබ්දව තියෙන ක්ලාස් රූම් එකේ මේ දරුවෝ හිටි හැටි නැකිටිනවලු. නැකිටිලා ඉවර වෙලා ඒක රිපීට් ටීචර් කියන එක ආපස්සට කියනවලු. ඉතින් ඒක මුළු ක්ලාස් රූම් එකටම කරදරයක්. අනික පුංචි දරුවන්ට තේරෙන්නේ නැහනේ. අනික දරුවෝ hina වෙන්න ගන්නවා. එතකොට අර දරුවෝ තවත් මානසික වැටෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට ඉතින් මට ටීචර්ට දොස් කියන්න බෑ කිසිසේත්ම. අනිවාර්යයෙන්ම දරුණු තත්ත්වයක් මේ දරුවට තියෙනවා මොකක් හරි. ඉතින් මට කියන්න පුළුවන් ටීචර් කෙනෙක් ටීචර්ගේ පැත්තෙන් ටීචර් බලන්න පුළුවන් නම් දෙමාපියන්ව දැනුවත් කරන්න. ඊට පස්සේ මැනේ කියන්නේ ප්‍රින්සිපල්ව ලොකු හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට්ස් ඉන්නවා නම් ඒ වගේ කට්ටියව දැනුවත් කරන්න. මෙහෙම දරුවෙක් මගේ පන්තියේ ඉන්නවා මට ඕනේ අමතර සහයෝගයක්. මොකද මේ දරුවා එහෙම වුණාම අපි මේ දරුවා පන්තියෙන් පොඩ්ඩක් එළියට ගෙනියන්න ඕනේ. මේ ටීචර් බැහැනේ ළමයි 44ක් 45ක් ඉන්නවනම් 44 දෙනා දාලා ඉවරලා අර දරුවව ගෙනියන්න. ඉතින් අපි ඒවට පහසුකම් එකේ ප්‍රින්සිපල්ස්ලා අහගෙන ඉන්නවනම් මේවා හරිම හොඳයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උනත් මේ වහගෙන ඉන්නවා නම් මේවට පුංචි පුංචි දේවල් තියෙනවා අපිට අපේ පන්ති කාමරය තුල අපිට ටීච් ගුරුවරුන්ට දෙන්න පහසුකම්. ඉතින් ඒ ගුරුවරයාට අවශ්‍යයි තව කෙනෙක්. අපිට මේ දරුවව ඉස්කෝලෙන් අයින් කරන්න බෑනේ. හැම දරුවෙක්ම එක සමාන අධ්‍යාපනය ලබන්න ඕනේ. ඉතින් මේ වගේ අධ්‍යාපනයක් ලබා දෙන්න නම්
අපි අවශ්‍යයි ඒ පහසුකම් ලබා දෙන්න. අනිත් දේවල් මං කියන්නේ ටීචර් කෙනෙක් වශයෙන් මම එතන කාල සීමාවත් ඉගෙන එනවා. මොකද මගේ කතා කරද්දි මට දැනෙනවා අමාරුකම. ඒතකොට මම දන්නවා මේ කාලේ ඉවරයි කියලා. මේ අනිත් අපි ටීචර්ස්ලා වගේ මං කිව්වා වගේම අර පුංචි පුංචි ක්‍රියාකාරීත්වල් කියා කරන්න දරුවන්ට ඔබේ භාෂා හැසිරීම, ඔබ කතා කරන ස්පීඩ් එක, එතකොට ඔබ අකුරු ලියන එක, අකුරු ලියනවා නම් ඒවා ලොකුට ලියන්න ගල්ලෑලේ හරි බෝඩ් එකේ හරි වයිට් බෝඩ් එකේ හරි යූස් කරන ඕනම දෙයක. එතකොට පාට කරන්න වෙනම පැන්සල් පාවිච්චි කරන්න ඒ දරුවන්ට හරියනවා කියලා පරීක්ෂණ පවත්වලා ඒ දරුවන් හොඳට අධ්‍යයනය කළා. පාවිච්චි කරන්න ලියද්දී අකුරු වෙනම පැන්සල්. එතකොට ඒ දරුවන්ටත් මන් දන්නේ සම්භාවිතාවය අපිට කඩන්න පුළුවන්ද කියලා. පැන්සල් කියන දේ ඒ දරුවට ඒ කලෙක නැත්තම් අපි වෙන කලයකට යා යුතුමයි ඒ දරුවා වෙනුවෙන්. ඉතින් පුළුවන් නම් ඒ සම්භාවිතාවේ කඩලා අපි ගුරුවරු වශයෙන් ට්‍රයි කළ බලන්න. එක දවසින් එක රැයින් ඔබට බැහැ පිළියම් හොයාගන්න. හැබැයි ට්‍රයි කළ බලන්න. ඊට අමතරව ඔබ දෙනවා නම් materials lesson එකේ materials දරුවෙකුට ගෙදර ගිහින් යන හරි homework කරන්න හරි ඒවා මේ විශේෂයෙන්ම මේ දරුවා වෙනුවෙන් හදන්න. ලොකුවට පින්තූර, මොකද මං කියවනේ පින්තූර වලින් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. පින් ගොඩාක් කට්ටිය visually ඉගෙන ගන්න කැමති කට්ටිය. ඒක මගේ කැමැත්තකත් ඒ දරුවගේ කැමැත්තක් ගන්න ඒක මගේ මනසේ හැදිලා තියෙන විදිහ. ඉතින් ඒ visual සමහරවිට ගොඩාක් information සම්බන්ධ ගොඩක් දේවල් දෙන්න අමතරව එක එක ක්‍රමවේදී වලට යොමු වෙන්න මේ දරුවොත් එක්ක උගන්නද්දි ගුරුවරයෙක් වශයෙන් මට අවසානට කියලා තියෙන්නේ ගුරුවරයෙක් වශයෙන් ඔබට පුළුවන් ඒ විනාඩි ගාන තුරදී පොඩි වෙනසක් කරලා මේ දරුවට ලං වෙලා ඒ දරුවා වෙනුවෙන් චූටි කැපවීමක් කරලා හඳුනා ගන්න ඒ දරුවට කොම් කරන්න එපා. ඒ කරත් හඳුනාගෙන ඒ දරුවා වෙනුවෙන් පොඩක් කැප කරන්න ඔබට හවදාහරි ප්‍රතිඵල ලැබෙයි. ඔබට ඒයින් සතුට මානසික සහනයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගොඩ useful information ටයක් මම දෙන්න පුළුවන් වුණා කියලා ඔගොල්ලො හැමෝටම. ඔබට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම බලාපොරොත්තු වෙනවා ලබන සුමානෙත් මේ වගේම වෙලාවට එන්න. අපි එදාට කොමන් ටොපික්ස් ටිකක් කතා කරමු කියලා හිතනවා. මම තව ටෙක්නික්ස් ටිකකුත් කතා කරන්නම් වෙලාව අද මදි වෙන නිසා. ඔබට ප්‍රශ්න තියෙනවා නම් මට විනාඩි 5ක් විතර ඉන්න පුළුවන්. එවන්න මට, මම එතකොට උත්තර දෙන්නම්. බොහොමත්ම ස්තුතියි. ගොඩක් කට්ටිය සම්බන්ධ වෙලා තියෙනවා මට පේනවා. ගොඩක්ම ස්තුතියි ඔබේ කමෙන්ට්ස් වලටත්. ඉතින් මගේ බලාපොරොත්තුව විශේෂ අවශ්‍යතාවයන් දරුවන් වෙනුවෙන් කතා කරන්න, මේ වෙනුවෙන් නැගී හිටින්නයි. ඉතින් ඒක නිසා මම ඒකයි හිතුවේ ගුරුවරුන්ව අමතන්න ඕනේ කියලා. මොකද එතනින් අපි ආරම්භ කරනවා දරුවන්ගේ ජීවිතේ. ඉතින් ඔබේ අතේ තමයි තියෙන්නේ ඒ ජීවිත ටික. අම්මා තාත්තා හැරුණාම ඔබ පුංචි කාලේ අපි හැමෝම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ආවිල්ලා තමයි අද මේ තත්ත්වෙ ඉන්නේ. ඉතින් පුංචිම කාලේ නර්සරි එකේ හරි ප්‍රයිමරි එකේ හරි ටීචර් කියන්නේ ලොකුම ලොකු රස දෙයක් කරන, හරිම වැදගත් දෙයක් කරන ටීචර් කෙනෙක්. ඉතින් අපි හැමෝම ගරු කරන වගේ මේ ටීචර්ස්ලගෙන් මම ඉල්ලන්නේ මේ දරුවන්ව යහමගට යවන සෙකන්ඩරි ස්කූල් යවන්න ඉස්සෙල්ලා ප්‍රයිමරි එකේදීම මේ දරුවන්ට නිසි අධ්‍යාපනය දීලා ඔබේ කාලේ චුට්ටක් වැය කරන්න, මේ දරුවන්ට විශේෂයෙන්ම මෙටීරියල් හදන්න, විශේෂයෙන්ම උගන්වන්න ලෙසන් එක ප්ලෑන් කරලා දී. ප්‍රශ්න තියෙනවා නම් කියන්න. එවන්න මොන හරි නැත්නම් මට කියුණෙන් පස්සේ එවන්න. ප්‍රශ්නයක් ඕන කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් ඕනම ප්‍රශ්නයකට. ඕගොල්ලන්ට තියෙනවා නම් දැනගන්න මෙටීරියල්ස් හදන්නේ කොහොමද, ඒ වගේ දේවල් මට දැනුවත් කරන්න පුළුවන්. මේවා පොඩි කාල සීමාවකදී excuse me අමාරුයි හැමදාම මට විස්තර කරන්න. ගුරුවරයා නම් එකතු වෙන්න මේ විශේෂ අවශ්‍යතා අහිංසක දරුවන්ට හරි අධ්‍යාපනය ලබා දෙන්න. උණු ඒ දරුවා තවත් එක දරුවෙක්. ඉතින් ප්‍රශ්න නැහැ වගේ
ඔබට ඔක්කොටම ස්තුතියි ජොයින් වුණාට. ඉතින් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. අපි ආයිත් හම්බෙමු ලබන සමානේ.